Welcome back to my YouTube channel. ඉතින් මගේ යාළුවන්ට මම අදත් චෝටි වීඩියෝ එකක් අරගෙන ආවා. මේකත් මගේ සරසවි ජීවිතයේ ගෙවන තවත් ලස්සන දවසක්. මේ අපි 4th year එකේදි ගිය අන්තිම field visit එක. ඉතින් ඒ ගමනේදී එකතු වුණ ලස්සන සුන්දර මතකයන් ඔයාලත් එක්ක බෙදා ගන්න එක හොඳයි කියලා මට හිතුණා. පාසල් කාලේ වගේම කැම්පස් ජීවිතයේදීත් අපිට ලස්සන සුන්දර මතක ගොඩක් ජීවිතේට එකතු වෙනවානේ. ඉතින් අපේ ජීවිතවලට මේ එකතු වෙන සුන්දර මතකයන් අපේ හදවතේ හැමදාමත් රැඳිලා තියෙනවා. ඉතින් අපේ ජීවිතවලට මේ එකතු වෙන ලස්සන මතක අලුත් කරන්න ලස්සන ෆොටෝස් වලට වීඩියෝස් වලට පුළුවන්. අපි මුලින්ම ගියේ රන්දනිකල ජලාශය බලන්න. මේ ෆීල්ඩ් විසිට් එක ගියේ මඩකලපුවට. ඉතින් අපි කැම්පස් එකෙන් උදේම මේ ගමන යන්න පිටත් වුණා. මේ දැන් ඔයාලට පේන තියෙන්නේ සෑන් ඩියුන් එකක්. ඒ කියන්නේ වැලි කන්දක්. කෝස්ටල් ජියෝග්‍රැෆි සබ්ජෙක්ට් එකට අදාළවයි අපි මේ ෆීල්ඩ් විසිට් එක ගියේ. ඉතින් මේ වැලි කන්ද පිහිටලා තියෙන තැන හරිම ලස්සනයි. වැලි කන්දෙන් උඩට ගියාම තියෙන බීච් එකත් ඒ වගේම හරිම ලස්සනයි. ඉතින් අපේ මේ ෆීල්ඩ් විසිට් එක දවස් දෙකකට ගිය නිසා අපි නතර වෙලා ඉඳී ඔල්විල් කැම්පස් එකේ හොස්ටල් වල. ඉතින් අපි මේ පාර ආව ෆීල්ඩ් විසිට් එකේ ආරම්භන උනේ කෝස්ටල් ඉරෝෂන් ඇන්ඩ් කෝස්ටල් ෆීචර්ස් වගේ දේවල් ස්ටඩි කරන එක. ඉතින් මෙහෙම ෆීල්ඩ් විසිට් එකක් ආවම යාළුවෝ හැමෝම එකතු වුණාම පීතින් ඉගෙන ගන්න වැඩේ විතරක් කරලා නතර වෙන්නේ නැහනේ. එහෙම හිතුවනා සෙල්ලම් කරනවා, ෆොටෝස් ගන්නවා. ඒ වගේ ගොඩක් දේවල් අපි කරනවා. ඉතින් මේ පාර නම් අපි ආවේ කෝස්ටල් සයිඩ් එකට නිසා සිප් එකට හොලන්නත් අමතක කරේ නම් නැහැ. ඉතින් අපි ඔලුවෙල් කැම්පස් එකේ රැ නතර වෙලා ඊට පස්සේ උදේ අපි ඩ්‍රෝන් යවන ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක අපිට කරේ ඔල්විල් කැම්පස් එකේදී. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේදී අපිට කියලා දුන්නා ඩ්‍රෝන් එක කෝස්ටල් සයිට් වලට යවන විදිහ. කොච්චර දුරක් මේ ඩ්‍රෝන් එකක් යවලා කෝස්ටල් සයිට් වලින් තොරතුරු දැනගන්න පුළුවන්ද? ඒ වගේ ගොඩක් දේවල් අපිට කියලා දුන්නා. ඉතින් දවස් දෙකක් මේ ෆීල්ඩ් විසිට් එක ගියත් මට ගොඩක් වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරිව ගියා. ඒකට හේතුව තමයි අපි මේ ෆීල්ඩ් විසිට් එක යන පළවෙනි දවසේ ගොඩක් රස්නෙට අවපායලා තිබුණා. අපිට දරහ ගන්නත් බැරි තරම්. ඒ දෙවෙනි දවසේ උදේ ඉඳන් මෙහෙට වැස්සනේ. ඉතින් ඔයාලත් මේ වගේ සුන්දර මතක වලින් ඔයාලගේ ලස්සන ජීවිතේ පුරව ගන්න. ඒ වගේම කැම්පස් යන ආසාවෙන් ඉන්න නංගිලා මල්ලිලා හැමෝම පේරාදෙණිය කැම්පස් එක විතරක් නෙවෙයි ලංකාවේ තියෙන ඕනෑම කැම්පස් එකකට යන්න. ඔයාලට ලස්සනට ඔයාලගේ ජීවිතේ සුන්දර කාලයක් ගත කරන්න ලැබේවි. Bye bye. Thank you for watching.